ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක් වසා දමා තිබෙනවා. එහෙත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අදත් ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඩීසල් හිඟය හමුවේ ධාවනය සීමා කෙරුණු පෞද්ගලික බස් රථ ඉන්ධන පෝලිම් වලට ගාල් කර තිබෙනුද දක්නට ලැබුණා. ශ්‍රී ලංකාව පුරාම වර්ෂත 5000කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි සමස්ත ලංකාවේම අපිට ධාවනය කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. දැන් මාර්ග අද පූර්ණ වශයෙන්ම ධාවනි උනේ නැහැ. ඇතැම් මාර්ග වර්ෂත ධාවනිය නොකර උද්ඝෝෂණ වලට පෙළඹුණා. පුත්තලමේ සිට කොළඹට ආවේ වර්ෂත 3යි. වරපාරේ වර්ෂත 5ක්වත් නැහැ. කොළොන්නරුව ඉඳන් ආවේ වර්ෂත 2යි. ළංගමේ ලබා දෙන අනිත් වාහන වලට, ඒ කියන්නේ අත්‍යවශ්‍ය කොමසාරිසයයි කියා ගන්නා ලියුම් වලට පොලිසියනුත් ලියුම් එවලා ගහනවලු. ඉතින් මේක ඉතාමත් අසාධාරණ තත්ත්වයක්. මේ සම්බන්ධ ඩීසල් හිඟය හමුවේ තවත් දින දෙකකින් පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවන බවයි පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගම් පවසන්නේ. ඇත්තටම මේ අවස්ථාව වෙන විට දින දෙකක් සඳහා පමණයි මේ ඉන්ධන අපගාව තියෙන්නේ. ලංකාවේ 40,000කට ආසන්න බස් රථ වෑන් රථ ප්‍රමාණයක් අපේ සේවාව සඳහා යොදවා තිනවා. මේ සියලුම බස් රථ වෑන් රථ සේවාවෙන් ඉවත් වෙන්න වෙනවා මේ ඉන්ධන මේ ගැටලුව නිසා. ඒකම දරුවන්ටත් මේකෙන් ලොකු අසාධාරණයක් වෙනවා. අධ්‍යාපන ඇමතිතුමා ප්‍රවාහන ඇමතිතුමා විශේෂයෙන් සලකා බලා ළමයින්ගේ අධ්‍යාපනය සඳහා අපේ සේවා සපයන්නන්ට ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර දෙන මෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ රජය මේ ඉන්ධන මිල වැඩි කරනවා. ඇත්තටම අපිටත් මේක දරා ගැනීම අපහසුයි. ඒ නිසා අපේ ලංකාවේ ඉන්න සියලුම සමාජිකයන් ඔවුන්ට මේ මිල සංශෝධනය කරගන්න අවස්ථාව අපි ලබා දෙනවා. අද දවසේ නට වාහන 140කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එකතු වෙන්න බැරි වුණා. ඇත්තටම මේ පිළිබඳව රජ වගකීම් බාරගත යුතුයි. මොකද අපි පුනපුනා රජයට යෝජනා කරා කිහිප අවස්ථාවකදීම කරුණා කළා අපිට ඉන්ධන ටික දෙන්න කියලා. අපි ඉන්ධනවලට සහනයක් ඉල්ලුවේ නැහැ. ඒ ඉල්ලීම පිළිබඳවත් මේ වෙනකොට අවධානය යොමු කළා නැහැ. මේකට ටියුටර් පණිවිඩ අර පණිවිඩ මේ පණිවිඩ යවලා තීරමක් නැහැ. කරුණා කරලා ප්‍රශ්නෙට විසඳුම් දෙන්න මේ කරන ක්‍රමවේදී අපිට කරන්න බැරිනොත් ඇත්තම කියන්නේ හෙට හෝ අනිද්ද වෙනකොට සමස්ත පාසල් රථ හිමිකරුවන් පාරට බහිනවා. ඒක නතර කරන්න බෑ කියන එකත් මේ වෙලාවේ පැහැදිලිවම කියනවා. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පොලිස් රථ වාහනවලට සහ පොලිස් නිලධාරීන්ගේ වාහනවලට ඉන්ධන නිකුත් කරමින් පනවා තිබූ සීමාව තවදුරටත් ඉහළ දමා තිබෙනවා. එය අනුව 15%කින් අඩු කර තිබූ ඉන්ධන නිකුත් කිරීම පසුගියදා පොලිස්පති CD වික්‍රමතුංග විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව 20%ක් දක්වා ඉහළ දමා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සියත ප්‍රවෘත්තාංශයට ප්‍රකාශ කළේ. මේ අතර අද දිනේත් ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළා. එහෙත් ගෑස් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. දීර්ඝ කාලයකට පසු වෙළඳපොළට නිකුත් වූ ලාෆ් ගෑස් ලබා ගැනීම වෙනුවෙන්ද ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනවා. මේ අතර අද සිට යළිත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. එය අනුව අද සිට ලබන 12 වෙනිදා දක්වා විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. අද සිට 10 වෙනිදා දෙක් පැය 2:15 කාලයකුත් සතියන්තය වූ 11 සහ 12 යන දින දෙකෙහි පැයක කාලයකුත් විදුලිය කප්පාදු කිරීමට අවසර හිමිව තිබෙනවා.